අටුමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. හෙස් විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිතවීම හේතුවෙන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. නව ඉලෙක්ට්‍රොනික විදෙස් ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රාජ්‍ය පියවරගෙන ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට විදෙස් ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමත් ප්‍රධානය ද ගමන් බලපත්‍ර තොග සීමිතවීම සැලකිල්ලට ගෙන ඉලෙක්ට්‍රොනික විදෙස් ගමන් බලපත්‍ර ඇනවුම් කළ සමාගමෙන්ම සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000 සපයා ගැනීමට කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මෙම විදෙස් ගමන් බලපත්‍ර තොගය ඔක්තෝබර් මස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ළඟාවීමට නියමිතයි. එබැවින් ගමන් බලපත්‍ර තොගය සපයා ගන්නා තෙක් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. කරන වැඩ ඇත්තටම අසාධාරණයි. ගොඩක් මිනිස්සු මෙතන දුක් විඳිනවා. කුඩා ළමයි පවා අරන් ඇවිල්ලා මෙතන බිම නිදි කරවගෙන ඉන්නවා. ඉතින් අසරණ වෙලා ඉන්නේ මිනිස්සු. One day service. ඉතින් අපිට දැන් 3-day service වෙලා තියෙන්නේ. මේවා බලන පිටරට මිනිස්සු hina වෙනවා. ඉතින් මේගොල්ලෝ passport එහෙම කියලා මාස 6න් ඉස්සෙල්ලා මේගොල්ලෝ එකතු කරන්න බෑ. රෝමනාවට ඒගොල්ලෝ passport දෙන්න බැරි නම් මොකද මේ රටේ? ඊයේ සතිය ඊට ඊළඟ සතිය 55,000 දෙනවා passport දෙලා දිනවා. සල්ලි දීලා හදලා යන්නත් අපිට බැරි නම් නිකන් හරි නොමිල දෙනවා කියනවා මාත්‍යෝ. අපේ වකුගඩුවක් ගලවගෙන තමයි මේගොල්ලන් නොමිල දෙන්නේ අපිට. පිටරයක් ගේන්න පුළුවන් නම් ඉන්දියාවේ ඉඳලා පිටර නැහැ කියනවා. මේ පොට්ටිකේ ගේන්න පෙරද ලංකාවට අපි යන්නේ මේගොල්ලන්ට ඩොලර් ටිකක් මේට ගෙන්න ගන්න නිකන් ඉල්ලන්නේ නැහනේ අපි සල්ලි දීලා තමයි පොට්ටිකේ ඉල්ලන්නේ ගෑස් පෝලින් නැති කරා වගේ පුළුවන් නම් මේකත් නැති කරලා දෙන්න කියන්නේ අපිට හේ ආයතනයෙන් එවලා තිනවා ජොබ් ලෙටරෙකුත් ඒව මොනවත් බලන්නෙත් නැහැ මෙයාලේ වුණාට මේක රිජෙක්ට් කරලා දානවා එළියට 100ක්වත් මං හිතන්නේ නැහැ પાස්පෝර්ට් ඇතුලෙන් නිකුත් කරනවා කියලා ජනාධිපතිතුමාත් වැඩක් නැහැ කියන තමයි තියෙන්නේ මොකනේ ඉතින් රටේ පොට්ටිකක් නිකුත් කරගන්න බැරි ජනාධිපතිගෙන් මිනිස්සුන්ගෙන් පලි ගන්න මහා ජනතාවට දෙන පීඩණය නම් මහා අන්ත තුක්කිතයි ඇයි මෙහෙම මිනිසුන්ට වද දෙන්නේ කියලා ඩෙන්ටි ගන්නත් පොලිම යන්න ඕන බස් ලයිසන් එකට යන්න පොලිම යන්න ඕන પાස්පෝර්ට් එකට පොලිම යන්න ඕන සීලු දෙම් පොලිම් පොලිම් ඉවරේකට තාම පොලිම් මේ අයින්සෙක මිනිස්සු දුක් විඳලා හම්බ කරලා එන සල්ලි නැත මේ රට දුවන්නේ ඉතින් මේකට උදව් කරන්නේ නැති මොකුද රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න